රුහුණු මහා කතරගම දේවාලයේ බැතිමතුන්ගේ පඬුරු ලෙස ලැබුණු රුපියල් මිලියන 160ක් යොදවා මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මෙහි විශේෂත්වය වන්නේ දරුවන් විසින්ම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමයි. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින්. වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ගුවන් හමුදාපතිතුමා නියෝජනය කරමින් ගුවන් හමුදා නිලධාරීන්, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාද එක්ව සිටියා. කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද්දේ විවෘත කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාත ජනතාවක් කතරගම දෙවියන් වෙනුවෙන් මේ මහා පින්කම සාර්ථකව සිදු කරගෙන යන්නට අපේ නිර්මිතමන්ට ශක්තිය ලබලද. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන ඒ හැම කෙනෙක්ම අවශ්‍ය කරන සියලු වැඩකටයුතු සංවිධානය කරලද, ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වය ලබලද. ඒ වගේම අපේ බෞද්ධ කටයුතු කොමසාරිස්මා ප්‍රධානයේ හැමදෙනාගේම අවශ්‍ය කරන ශක්තිය ලබලද. මේ හැමදෙනාගේම එකමුතුවෙන් තමයි අද මේසා විශාල සුවිසල් වාක්කු සංකීර්ණයක් මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන උංචි දුවා දරුවන් වෙනුවෙන් වෙන් කරන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. ඒ ඉතාමත්ම අගනා වටිනා කියන දෙයක්. අපේ නිවේදක මැතිතුමා සඳහන් කළා වගේ කතරගම දෙවියන්ට මේ හැම දෙයක්ම හොඳින් පේනවා. කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මේ සඳහා දායකත්වයේ ලබා දුන්නු සියලු දෙනාටම අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඕන. මේ ඉතාමත්ම අගනාවටනා කියන දේවල් විශේෂයෙන්ම අපේ නිලමතුමා නිරන්තරයෙන් මේ ස්ථානයට අමේ එමින් යමින් සියලු දේවල් සොයමින් බලමින් මේ කටයුතු කෙරෙන්නේ කොහොමද කියලා හොඳින් අවබෝධයක් ලබා ගන්නවා.
එතුමා හොඳට හොයල බැලුව තමන්ගේ නිතුවේ කාර්යය මොකක්ද කියලා. ඒ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන බොහෝ දූදරුවන් ඉතාමත්ම අපහසුතාවයන්ට පත්වන බව එතුමාන අවබෝධ කරගත්. සමහරක් දරුවන්ට ප්‍රතිකාර කරන්න ඒ ළඟ ඉන්න අම්මල තාත්තලට විඳින්න වෙන අපහසුතාවයන් පිළිබඳ එතුමාන අවබෝධ කරගත්. එනිසා ඒ වෙනුවෙන් තමයි මං හිතන්නේ මේ අපේක්ෂා රෝහලේ ලස්සනම වාර්ෂික සංකීර්ණයක් අද වෙනකොට ඉදි කරන්න පුළුවන්කම ලැබුණා. ඉතාමත්ම අගනාවටනා කියන දෙයක් මේ කාලයේදී යුගයේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්න දුන අපේ ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලේ බස්නාහිමි අපේ දිසාන් ගුණසේකර මැතිතුමන්ට, ඒ වගේම ප්‍රථමයෙන්ම මේ සඳහා ආධාර වෙන් කළ තමන්ගේ සදාදරණීය මෞතුමිය ඇතුළු කොට ඇති හැම දෙනාටම උතුම් කිරිලිහෙර චෛත්‍ය රාජාරන් වහන්සේගේ සහස්ත්‍ර බලරුව බෝධි රාජාන් වහන්සේගේ ආශිර්වාදයෙන්, විශේෂයෙන් කතරගම දෙවිඳුන්ගේ රැකවරණයෙන් බලයෙන් හැමදෙනාටම ඉදිරි අනාගතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. ඒ වගේම මෙම රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම වැඩිහිටියන්ට, ඒ වගේම විශේෂයෙන් පුංචි දූදරුවන්ට තමන්ගේ ඉදිරි අනාගතයේ අපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් ස්ථානයක් බවට පත් වෙලා තමන්ගේ සියලු රෝදු ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී භාවයට පත් වෙලා චිරජීවනයේ සලසා ගන්න උතුම් කතරගම දෙවියන්ගේම ආශිර්වාදයේ සිත ශාන්තිය හැමදෙනාටම යොමු වේවායි අපි හදවතින් ආශිර්වාද කරමින් මගේ කෙටි අනුශාසනයේ මෙතකින් නිමාවක් කරනවා. It's my pleasure to welcome all of you on behalf of all the children at Apeksha Hospital. Thank you very much to everyone who helped to build this beautiful ward for us. This new ward will help us to get better sooner and help forget the pain and discomforts of our illnesses. I hope everyone here will help other children like me to get better as well. Once again, thank you very much for coming forward to help children with cancer in Sri Lanka and one day in the future. I hope I will be able to do the same for others. Thank you. මම හිතනවා මගේ ජීවිතයේ දැක්ක ඉතාමත්ම ආකර්ෂණීය, උත්කර්ෂවත් හොඳම උත්සවය කියලා අද විවෘත කිරීම. අපේ රටේ ජාතියේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ තමයි මේ ගොඩනැගිල්ල විවෘත කරේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. අපේක්ෂා රෝහලට කිව්වා වගේ අපි අපේ රෝගීන් එන්නේ ජීවිතය තවදුරටත් ගෙනියන්න ජීවිත අපේක්ෂාව ඇතුව. ඒ තුළ අපේ වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ සියලු දෙනා තමන්ට පුළුවන් උපරිම කැපවීමෙන් මේ දරුවෝ විතරක් නෙමෙයි මේ රෝහලට පැමිණෙන සියලු දෙනා බලා ගන්න උත්සාහ ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ඒ කටයුතු කරනකොට සමහර වෙලාවට අපි දකිනවා ඒ වාට්ටුවල ඉඩකඩ මදභාවය. මම හිතන්නේ අපේ බස්නායක නිලමෙතුමා කතරගම දෙවියන්ට තින් පිණිස ඒ දේවාලයට උදව් කරපු සියලු දෙනාගේ ආශිර්වාදය තුළ ඉතා කෙටි කාලයකින් ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයේ සහ නායකත්වයේ තුළ මේ මන්රම් ගොඩනැගිල්ල ඉදිකරා ඉදිකරලා දරුවන්ගේ සුවය සඳහා එක අද පවරා දෙන අවස්ථාවේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් බස්නායක නිලමෙතුමාටත්, ඒ කතරගම දෙවි හාමුදුරුවන්ටත්, ඒ වගේම මේ සඳහා සියලු උපකාර කළ සියලු දෙනාටත් අපගේ ගෞරවය, ස්තුතිය, ප්‍රණාමය, කෘතඥතාවය පුද කරන්න ඕනේ. ඒ වගේ මේක ඉතා කෙටි කාලයක් තුල ඉදකරේ. මෙවැනි බිල්මක්, මෙවැනි ගොඩනැගිල්ලක් ඉදිකරන්න විශාල ශ්‍රමයක් අවශ්‍යයි. ඒ ශ්‍රම දායකත්වය ලබා දුන්නේ අපේ රටේ ජාතිය රණවිරුවන්, ගුවන් හමුදාවේ හමුදාපතිතුමා ප්‍රමුඛ සියලුම නිලයන් ඇතුළු ඒ සියලු දෙනා අපි ඉතාමත්ම කෘතවේදීව මේ අවස්ථාවේ මතක් කරනවා.